මෙන්න දැන් ලැබුණු උණුසුම් පුවතක්. කොරෝනා මර්ධන මෙහෙයුම්වල නිරත ඉදිරිපෙර ත්‍රිවිධ හමුදා නිලධාරීන් වෙත කොරෝනා මර්ධන එන්නත් ලබා දීමේ කටයුතු මේවන විට අවසන් කර තිබේ. COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ මේවන විට එන්නත්කරණය සිදු කරන්නේ සෞඛ්‍ය සාමාජිකයන්ට බවයි. එම කටයුතුද අද දිනේදී අවසන් කරනු ඇති බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා. මේ අතර ඊයේ දිනේදී පමණක් මෙරට තුළ පුද්ගලයන් 6431 දෙනෙකුට කොරෝනා මර්ධන එන්නත ලබා දී තිබෙනවා. ඒ අනුව මේ වන විට මෙරට තුළදී කොරෝනා මර්ධන එන්නත ලබා දී ඇති සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 174193ක්. මේ අතර මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස බලයට පත් වූ ආවුන් සාන් සුකි ඇතුළු දේශපාලන නායකින් සිර අඩස්සියෙහි තබා සිටින හමුදා පාලකයා ඇගේ පක්ෂ කාර්යාලයට කඩාවැදී දරුණු ප්‍රහාරයක් එල්ල කර තිබේ. ඊට අමතරව එහිදී ඇති වූ වෙඩි හුවමාරුවකින් කිහිප දෙනෙකුම තුවාල ලබා ඇති බව සඳහන් කළා.